අයිබුවන්, මම විශෂක්න වෛද්‍ය ජීG චමල් සජීව, වෛද්‍යහා සිවිල් අයිතිවාසිකම්පිලන්ඳ වෛදවරුන්ගේ පෘත්තිය සමති සන්ධානය, සභහපති ඒ වගේ සෞඛ්‍ය ෘත්තිකන්ගේ ජාතික ව්‍යාපාරය සමකැන්ඳවුම් කරු. අද මේ මාධතිසාකච්චා පැත්වීමට සෞඛ්‍ය ෘතිකන් තීරණය කරන්නේ පහොගේ අවුරදු දෙකර කාලසසිීම මුුල්ලේ අකන්ඩවම දුර්වල දේශපාලනසාහ පරිපාලන තීරණ හින්දා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය, ක්‍රමාණකලෝ බිඳ වැටෙද්දී, ඒවා සම්බන්ධව සංවේදී නැති. දේශපාලන සහ නිල්ධාරීවාදී යාන්ටනය අකන්ඩවම මේරටේ අතිවිශ්ාල මුදල් ප්‍රමාණයක් නාස්තිකරමි මින්න්නව. අපි දකි නෝ සෞඛ්‍ය ේකම්වරයා පසුගේද ලිපියක් නිකුත් කරනවා. රෝහල්වල කළුකොඩිදානපා කියලා කළුකොඩි දැම්මතින්, රෝගින්ගේ මානසිකත්වයට ඒක බාධාවක් වෙන කියලා. හැබැයි මේ සෞඛ්‍ය ලේකම්වරයා අවශ්‍යද හිඟයට සංවේදී නෑ. අවසද මිල ඉහලයාම නිසා රෝගීන්ට අෞසදි මිලදීකන බැරවීම ගැන සංවේදී වෙන්නේ නෑ. දවඩියයා රෝගීන්ට අවශ්‍යකන ඉන්සිවලින් ටික නෑ. වකටු රෝගීන් නවසදටික පිළිකා රෝගීන්ට නෞසදටික අද නොමැති වෙලා තියෙනවා. මන්ද පෝෂණ තත්ත්ය, වගේම තමයි ්‍රිපෝසාදිය බදාදීම කටයතු වලට මේ සෞඛ්‍ය ලේකම්වරු සංවේදී වෙන්නේ නෑ. එනක් සෞඛ්‍ය පද්ධ තියතින තමන්ගේ අතින් වෙලාතියන වැර්දි හින්දා මේරටේ අතිමහත් බහුතරයක් ජනතාව පිඩාවට පත්තිෙන්නේ විම ගැන. ට පත්වෙලයින මානසික තත්ත්වය ගැන සංලදී වෙන්නති සෞ්කෙලේකම් කියනවා මේමට විරෝධය පල කල්ලා කලුකොඩි ැමතින්න රෝගින්ගේ මානසිකත්වය අඩාල වෙන්න පුළුවන් කියලා. අපි දැන් සෞ්කෙලේකම් වරට කලු කොඩි නෙමෙයි සුදුකොඩි පෙන්වන සිදුවීමත් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේමනවිට අපේ පසුගිය අවුරුද්ධේ මැයි මාසේ කෝප් කමිටිුවේදී මේරටේ අෞෂධහින්ගේ ගැන කතා කරන අවස්ථාවේදී औෂදහිගේ ඇතිවෙන් එක හේතුවක්කිදියට සෞඛ්‍යාමාත්‍යාන්සේ බලධාරින් පෙන්නල දෙනවා සෞඛ්‍යමාත්‍යන්සේ වෛද්‍ය සැපයුම් මේකකේ තියෙන පරිගණක පද්ධතිය, औෂධ සම්බන්ධ මෙහිවුම කරන පරිගණක පද්ධතියේ අඩුපාඩු නිසා තමයි අऔෂධහින්ගේ කල්තියා අඳුනාගෙන ඒව නිවර්දි කරන්න බැරිවෙන්න කියලා. ඒ වගේ මේ වාර්ඒස් ෝප් කමඩු ජනාාවරණය වෙනවා දැනට ක්‍රියාත්මකව වන අවෂද සම්බන්ධ වන පරිගණක තොරතුරු පද්ධතිය මිලියන හැත්තෑවක් වියදම් කල සකස්කරපු බවත්. පහුගිය කාලසීමා මුළුල්ලේ විශාල බුදල් ප්‍රමාණයක් ගෙවල තියන බවත් හැබැයි බලාපොරොත්තුවන ප්‍රතිඵල ඒ පද්ධතියෙන් අත්පත්වෙන්නේ නැති බව. ැ ඊට පස ඔුන් මකද කියන්නේ ඔවුන්මකද කරන්නේ. මේ සම්බධ ඔවුන් අලුත්පද්ධතියක් ස්ථාපනය කරන්න ඕන කියන නිගමනට පැමිණෙනව. දර ඒ සම්බඳධ නිගමනය කරලා. මේ පද්ධතියේ තින් අඩුපාඩු හින්ද ඔුන් කළඹ විශ්වවිද්‍යාලයෙන් යම් වාර්තාවක් ැඳවනවා ඒ තමයි දැනට පවතින පද්ධතියේ ක්‍රියාකාරුත්්‍යය සම්බන්ධෝ. මේ තමයි කොළඹ විශිද්‍යාලයේ පරිගණක තාක්ෂණය එකකේ මගින් සෞඛ්‍ය මාත්‍යන්ේ විස්සයි විසි දෙක අවුරුද්දේ මයි මාසයේය පමණවන විට ක්‍රියාත්මක වෙච්ච අෞෂ්‍යද සම්බන්ධ පරිගණක පද්ධතිය සම්බන්ධ ලබා දෙෙන වාර්තාව. මේ වාර්තාව පිටු හත්ත හතක් සමන්විත වෙන තුර හැත්තහත්වෙන පිටුවෙන් මේ වාර්තාව අවසාන වෙන. ඒ ඔවුන් කියනවා දැනට පවතින පද්ධතිය සාර්ථකත්යෙන් ක්‍රාත්මක වෙන අතරේ. ඒකෙ තින අඩුපාඩු. ඒක තියෙන යම් යම් දුර්වලතා මගහරවාගෙන නිවර්ධ කර ගැනීමට අවශ්‍යකට පියවරගන්න කියලා මේ කොළඹ විශවවිද්‍යාලයේ වාර්තාව සහන්න නවා. හැබැ පුදුම දෙයක් නවා සෞඛ්‍යමාත්‍යහන්සි ඇතුළ ේද. පිටු හැත්තහතක් තියන ඒවගේම පරිගණක ලොක්ක්‍රමයට සකස්කරභ මේ වාර්තාවට කස. මේ සම්බන්ධ අවබෝධයක් නැති කවරුන් හෝ නිලධාරිවරයෙක් ව්‍යාචලේඛනයක් කූටලේඛනයක් සකස් කරලා මේ වාර්තාවේ පිටු ගාන හැත්ත හත පිටු හැත්ත අතක් බවට පත්වනවා. අන්නේ හැක්ක අටවෙනිි පිටුවේ කියනවා. මේ දැන්තියන පරිගනක පද්ධතිය නෙමෙයි අලුතෙන් පරිගනක පද්ධතියක් ස්ථාපිත කරන්න පුළුවන්ල් හොඳයි කියලා. දැන් සෞඛ්‍ය ලේකම්වරයක් මෙන්න මේ හැත්ත අටවෙනි පිටුව අමුුණොපු නිලධාරය ගැන. කූට ේඛනේ සකස්කරපු නිලධාරිය ගැන මේ ව්‍යාජ ලේඛනය සකස් කල්ලා සෞඛ්‍ය අමතිවරයාසා කැබිනට් මණ්ඩලේ නොමගැවීම ගැන පරික්ෂණයක් කරාද නෑ ඒව කරන්න ඔට හයික් නෑ. එහිට පස් ොකක්ද වෙන්නේ. කොළම විශ්වවිද්‍යාලය ලබාජන මේ වාර්තාව නොසලකා හරිමින් ඒ ගැන කිසුන්දු සඳහනක් කරන්න නැතුව සෞඛ්‍ය මාත්‍යන්සය විස්සයි විසි දෙකේ ජනවාරි මාසය දහනම්වෙනිදා. කැබිනට් පට්‍රිකාවක් යොමු කරලා අවසරගන්නවා. අලුතෙන් පරිගණක පද්ධතියක් සෞඛ්‍ය මාත්‍යහන්සේ වෛද්‍ය සැපි යුම් එකකයට අවශ්‍ය බව. අපි දකිනවා දැන් පරණ පද්ධතියේ තියන අඩුපාඩුකම් නිසා අලුතෙන් පදධතියක් සකස් කරන අශ්‍යභ වනාවරණය කරනවා. පරණ පද්ධතිය අක්‍රිය තේ නැතම් ලාපොත්යන ප්‍රතිපඵල ලැබෙන්නෑ කියලා කෝප්කමටතු වෙද කියනවා ඒ සඳහා මිලියන ැත්තාවක් වියජංගච් බවත් මාසිකව මිලියන පහගානයේ, අවශ්‍ය කන නඩත්තු දීමා ගවෙන බවත් කියන. ඒවෙලා විදිේ කෝප් කමටිේ ඉන්න ආචායිල් හර්සු සිල්ල මැත්තුමා කියනවා. ඉත්ස ක්‍රයිම් කියලා කියන. ඉත්ස ක්‍රයිම් මේක මූල්්‍ය අපරාධයක් කියලා හර්සුදු සිල මැත්තුමා කියනවා. ඊට පස්සේ සෞඛ්‍යමාත්‍යන්සේ මේ වාර් මේ කැබිනට පට්‍රිකාමත පදනම් කරගෙන මොකද වෙන්නේ. අලුත් පරිගණක බෘදුකාන්ගයක් අවසධ සැපියීම සඳහා සකස්ක්‍රීම්ට අවශ්‍ය කරන ටෙන්ඩ කැඳවලා ඒ එක්තරා. ජාත්‍යන්තර සමාගමක් ඇයි කියට කණඩායමකට බාර දෙනෝ. ත ඒේ වටිනාකම මිලියන හත්සීයක්. මිලියන හැත්ත ඇවක් වෙච්ච තමන්ට ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු තියෙන බව කියන අවෂධ හින්ගේ ගන්න තොරතුර අනාවරණය කරගන්න බැරි වෙන බව කියන, වුදු තක් අටක් අකන්ඩුවම ක්‍රියාත්මක වෙච්ච පරිගණක පද්ධතිය වෙනුවට මිලියන හත්සිය කැස්තමේන්තුවක් සයිතව ඔවුන් නව පරිගනක පද්ධතියක් සකස් කරන්න ජාත්‍යන්තර සමාගමක් ැයි කියන හැබැයි වෙබ අඩී වලහරි ජාත්‍යන්තර සඳහන් වලහරි Google අඩි වලහරි ජාත්‍යන්තර හිස්ට්‍රියයක්ක් ඉන්ටර්නස්සනල් හිස්ට්‍රියක් පෙන්නුම් කරන්නේ නැති යම් සමාගමකට මේ ඇතමේතුවට අනුව ඔුන් ෙන්ඩරේ බාදනව අලුත් පරිගණක පද්ධතියක් සකස් කල්ල බාර දෙන්න ඒක දළ ඇස්තමේන්තුව මිලියන හත්සියක්. එඇතවොට හිරු නාලිකාවට එන සෞඛ්‍යමතිවරයගෙන් මේ සම්බන්ධව විමසීමක් කරාම පරග පරණ පරිගණක පද්ධතිර මොකද කරේ කෝප් තම්රෙජ්ජ කියන පරණ පරිගණක පද්ධතිය සාර්ථක ප්‍රතිඵල දෙන්න නෑ කියල ගියවුද මයි මාසේ. එතකට සෞඛ්‍යමතිවරයා කියවා මෙන්න මේදයට. स ौ डट मा, किया मा, मा मान करने अपना समख स्ा ැම सन ने कमेस पल है समाध कर हनवार एIए कि द्य है भावि निवात करनावा हु वाले क्टोबर मा से त कर එතකොට හඳුන්වා දෙෙන බවකිව ස්වස්ථා කියන අලුත් සිිස්ටම් එක හඳුන දිල තියෙන ල්පර එතකට සෞඛ්‍යමතිවරයා මේ හිරු සල්කුවට ඇවිල්ල කියනවා කෝප් කමටිවේ ප්‍රශ්න සහගත වෙච්ච දැනට ක්‍රියාත්මක වෙච්ච අෞෂධ සම්බන්ධ පරිගණක පද්ධතිය භාවිතය නිවත් කළ බව. ත සෞඛ්‍යමතිවරයාග අප යහනවා මේ මොහොතේත්. සෞඛ්‍ය මාත්‍යන්සේ යටතේ සියලුම රෝහල් පද්ධතිවල අऔෂද සැපියුම් ඒකවල මධ්්‍ය සැපියුම් ඒකවල ක්‍රියාත්මක වෙන්නේ. සෞඛ්‍ය අමතිවරව භාවිතයෙන් ඉවත් කරපු බව කියන තොතුරු තාක්ෂණ පද්ධතිය බව ඔබ දන්නවද.ර ගියවරුද්්‍ය ක්තුම් බර්මාසය වනට අක්‍රියතත්වයට පත් කළ යුතු භාවිතයෙන් නිවත් කළ යුතු බව කියන මේ පරණ අෂධ සැපියුම් පද්ධතිය අද දක්වා අකණ්ඩවම ක්‍රියාත්මක වෙනවා. සෑම මාසයකම මේ අදාල දීීමනා නඩත්තු දීමා මිලියන පහබැග ගෙවවින් තමයි මේක ක්‍රියාත්මක වෙන්න.ත අලුත් සෞඛ්‍ය තොරතුර පද්ධතිය මිියන හත්සියයක් වියදම් කරන පද්ධතිය හදුනා දීමක් කරනවා හැබැයි දැන් අපට අනාාවරණය වන කරන තමයි, මිලියන හැත්තවක් වියදම් කල සකස් කරපු. පරණ. औෂද සැපයුම් පදධතිය වෙනුවට හනුන්න්නාදේපු අලුත් අऔෂද සැපයුම් පද්ධතිය, ඒ අऔෂද සම්බන්ධ තොතුරු සපයුම් පදධතියත් බලාපොරොත්තුවන කාරයක්ක්ෂමතාව පෙන්න්නන්නේ නැතිබවදැන් හෙළිවෙමින් පවත්තිනවා. ත්‍රේකෙ ප්‍රතිපයක් විදියට සෞඛ්‍ය ලේකම්බරය පහෝගිය කාලේ දිගින් දිගටම අදාල සමාගම්මතර ලිපිනිකුත් කරමින් කියනවා. තවදුරටත් පරණ අඖෂද සැපයුම් තොරතුොරු පද්ධතියේ සේවය සෞඛ්‍ය අමාත්‍යන්සර ලබා දෙන්න කියලා. මේගන හතර බේරි කතාවක්. ಕෝප් මියුද කිය න පරණ පද්ධතිය වැඩකරන්නනෑ කියලා. ඉඩ පස්සේ සෞඛඛලේකම්වරයා මකන්ඩවම මිියන පහගානේ මාසිකව නඩත්තු දීමනා ගෙවමින් පරණ අවසද සැපියු පද්ධතිය අවශ්‍යයි කියලා තාවකාලිකව ඒ අදාල සමාගම දැනුවත් කරමින් ලිපිනිකු කරන. ඒගේ තමයි මිියන හත්සයක් වියදන් කරලා ස්ථාපිට කරපු නව අऔ පියම් සබන්ධ පරිගන පද න ත් ොತ ප්‍රතිඵාල ලබ නති ව ಸස් ේන්තු ක කිරීමේ අඩු පාඩු තියන බව ස් මේන්තු සකස් කිරීමේදී නාගතේ අවශ්ක නෞෂද හිගේ සම්බඳධ ොතුර ලබාගන්න බැරිවෙන බව දැන් අඖෂදවේදීසා රෝහල් පද්ධති ඇතුළෙන් වාර්තාව නවා. දැං සෞೌඛ්‍ය මාත්‍යන් සිද්ධ වෙනවා ර. රන අවෂද සැපියුම් සම්බන්ධ තොතුරු පද්ධතියයි අලු තොතුරු පද්ධතියයි කියන මේ පද්ධති දෙකම තියාගෙන ජරමරේ වැඩිකරගෙන නූල් බෝලි පට්ලවාගෙන තමයි ඉන්නේ. ඇතු අපි දැක්කා කෝප් කමිටුව හුවේදී සෞඛ්‍යමාත්‍යංශයේ නිලධාරීන් අනාාවරණයයක් කලේ සත්‍යය තොතුරුමද කියර ජැම් ප්‍රශ්නයක් මතුයනවා. මොද ගියවරුද්දෙ මයිමාසය වනවිට අසාර්ථක බව කියන, ෂද සැපීම සම්බන්ධ එවකට තියෙන දේශයවශය නිෂ්පාදනය කරපු පරිගණනක පදධතිය. අද දක්වාම ස්ථාපත කල්ලා ඒ ප්‍රතිස්ථාපනය කළ අලුතෙන් පද්ධතියක් සකස් කරගන්න සෞඛ්‍යා මාත්‍යස අසමත්වයෙන. පැරණි අසාර්ථක බාව කියපු පද්ධතිය වෙනුවට ඊට වඩා ගුණාත්මක භාවේ ගිහල ප්‍රමාණාත්මකසා වැඩ ප්‍රතිඵල ලබාදෙන औසද සබන්ධ තුොරතුරු පද්ධතියක් ස්ථාපට කරගන්න දැ අවුද්දක් ගිල්ලත් සෞඛ්‍ය මාත්‍යයායි අසමත්තලා තියෙනවා. ලියන හත්යක් වියදන් කල්ල සකස්කරපු ඒ අලුත් අවස සම්බන්ධ ොරතුරල් සැපියුම් පද්ධතිය සාර්ථකත්ය දැන් ප්‍රශ්න සහගත වෙලා තියෙනවා. එනං මිලියන හත්තෑව වෙනුවට මිලියන හත්සියයක් වියදං කල්ල ගෙනාපු පද්ධතියේ ක්‍රියාකාරිීත්‍යය දැන් ප්‍රශ්න සහත වෙනවා. ඒ සම්බන්ධයේද තවත් සඳහනක් තියෙනවා. ඒ තමයි විශේෂයම දෙර්ණනාලිකාවට පැමණිලා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරනවා. සෞඛ්‍ය මාත්‍යන්සේ දෙරණ නාලිකාවත් ශනේ සම්බන්ධ හෙළිදරව්වක් කරන. ඇතකට දෙරන නාලිකාව කරන හෙළිදරවේද සෞඛ්‍ය මාත්‍යන්ේ අතරේක ලේකම්බරේ ඉතාමත්ම පැහදිලුව සඳහන් කරනවා. පරණ පද්ධතිය ක්‍රාත්මක වෙන්නේ නැති බව. එතකර මේ දෙරණ නාලිකාවටත් ඇවිල්ලා පරණ අවෂධ සැපයුම් පද්ධතිය සබද්ධ තොරතුරු පදධතිය සි පරිදි ්‍රියාත්මක වෙන්නේ නැති බවත් එක වෙනස් කරන්නඕන බවත් සෞඛ්‍යමාත්‍යන්ශේ ලේකම්වරු පසනෝ. හැබැයි අදදටත් ක්‍රියාත්මක වෙන්නේ මේ පරනපද්ධතියම තම ඒනම් දෙන නාලිකාවට ඇවිල්ව හිරු නාලිකාවට ඇවිල්ල වෙනත් ්‍රරපවාහනි නාලිකාවඩුවලට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යන්සේ ලේකම්වරු සෞඛ්‍ය ඇමතිවරු විටිං විට පරස් පර විරෝධී තොරතුරු පවසමින් මේ කරගෙන යන ජාවාරම මොකද්ද කියලා හෙළි කිරීමේ වැදගත් මත් තියන. එක පැත්තකින් පරණනපද්ධතිය සාර්ථකය කියනවා ඇබ පරර්ණ පදධතියම අඩුපාඩු සකස්කරනෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කොළම විශ්ව විද්‍යාල පෙන්නුම් කරන ඒ අතර හදිසිේ මිියනහත්සියක ව්‍යාපෘතියක්විදියට අලුත් පරිගන පද්ධතියක් සකස්කිරීම සඳහහා ක්‍රියාවල්ලක් ක්‍රියාත්මක වෙන. ඒ අලුතෙන් මියන හත්සියයක් වියදන් කරලා ඇස්තමේතු කත කල්ලා හුන්නා දෙන පද්ධතිය සාර්ථකව ැති බව නැත්නායික සාර්ථකත්තයන් ප්‍ර්න සහගත වෙලා තිය නිසා සෞඛ ේකම්වරට සිද්ධ වෙනවා. නද්තිය අලුත් පද්දතියත් දෙකම තියාගෙන යන්න. අි ජිපතිවරයා අට කියන කරුණ කල්ලා මේ අවසද සැියුම සම්න්දධ ොරතුරු පද්ධතියේ ඇති වෙලා තින ව්‍යාකුලතාවය ගැන වහම විමර්සනයක් ආරම්භ කළ යුතුයි. මේ අසාර්ථකත්වයට පත්වමින් පවතින නිිපද්දිී ස්ථාපනය කල්ලා තොරතුරු හොයාගන්න බැරිවිදියට අලුත් පද්ධතිය ඇතුළේ. මලියන හත්සියක මුදල මේ පරිගනක පද්ධතිය නිසිවිශ්ලේෂණයක් කරලා ඒය අවශ්‍ය කරන ප්‍රමිතිකත සාහතිිකය ලැබෙනතුරු ගෙවීම් වලක් වනකිලා පිල්ලීමක් කරනවා. මදේම නැත්න වෙන්නේ මේ සම්බන්ධ විද්ගනයට භාජනය වෙලා විවිධ ආකාරයේ ප්‍රමාධ්‍යන් ලක් වුණත් අවසානයේදිම මේ නාස්ති වෙන්නේ මේ රටේ මහජනතාවගේ බදුමුදල්. මිියන හැත්තාවක් නාස්ති වුණනං මේ පාර මිියන හක්සීක් නාාස්තිවරන වෙනවනං ඒක වලක්වා ගැනීම ජනාජිපතිවරයාගේ විශාල වගකීමක් වෙන මකද රටේ මිනිස්සුන්ගේ බෙත් පෙත්ත නැත්තේ හරියට බේික ගෙන්වා ගැීම සබන්ධ වන කළමනා කරන යාන්ටනය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඉතාමත්ම දුර්වල ඒ වගේ දූෂිතසාහ මෙවැනි ගනුදැනුවලින් පිරිච්ච සෞඛ්‍ය පරිපාලනය නිසා කෙනෙක ඉතාමත්ම පැහදිලි. වුදක්ති ව්ස හිඟට විස්තුන් බාදන්න පුලුවන් කමක්නෑ අපි දන්න පහගගේ අවරුද්ධ වෙනකොට. අऔෂද නයාමන අධිකාරයේෙ කප්්‍රකට එන්නෙම්මාරේ දත්තවංචාවක් සිද්ධ වෙන. තරේ දත්තවංචාාව සම්බන්ධ සිදුුවච්ච පරික්ෂණවලට මොනවා සිද වනාද කිය ලද කවුරුත් කතා කරන්නේ නෑ.ද අපට බරපතල සැකයක් ඇති වෙනවා. අෞෂධ සැපයුම් ඒකකේ පරිගනක පද්ධති මේ වගේ ව්‍යාකූල වෙන්නේ. වාර්ෂිකව රුපියල් බිලියන පණහකට ආසන්න. අවසද සැපියුම් සම්බන්ධ ගජනු ක්‍රියාමක වන ක්‍රියාවලියක් ඇතුළේ කාටහරි කෙනෙකොට තොරතුරු මකන්න කොවිට් කාලෙ ඊට පස්ස අපේ රටේ වෙච්ච අऔෂද මිලදීගැනීම් සම්බන්ධ වන යම් යම් දක්ත. ්‍රමාණ මකන්න වෙනස් කරන්න එකතු කරන්න අඩුකරන්න නැත්තම් මේ දත්ත පද්ය සම්පූර්ණයෙන්ම ජෑම් වෙලා ක්‍රියවෙලා මිලියන බිලියන ගානක අෞෂද මිලදී ගෙනනීමම් සම්බන්ධ තොරතුරු විනාශ කරන්නද කියලා බරපතල සැකයක් අපට සෞඛ්‍ය ෘත්්තිකයන් විර ඇතිවෙනවා. එනිසා ජනාජිපතිවරයා රිජුව මැදිහත් වෙලා. මේ අලුටෙන් හඳු නාදීපු පද්ධති අඩුපාඩු පවතින වනන් එ ගෙවීම් වහම නතරළ යුතුයි. පරණ පද්ධතිය සාර්ථකයි නම්, ඒක අඩුපාඩු තියෙනවනං, ඒ හදාගෙන තාවකාලික වහෝ. ඒ පද්ජ ක්‍රියාත්මක වවෙන්න ඕන බවට කොළම විශ්වවිද්‍යාලයේ. නිර්දේශකත වාර්තාවත්්‍යයන වනං. ඒක නවධාන යොමුකිරීම වැදගත්වෙනවා. මොකද හේතුවජයි IMFිින් සල්ි ගලාාගෙන එනකොට. ලෝකේ විධ ආයතනවලින් සල්ලි ගලාගෙන එනකොට ලෝක බැංකු ආසියන් සංවර්ධන අරමුදල ජයික වගේ ආයතනවලින් මුදල් ගලාගෙන එනකොට. මේ මුදල්ටික යටමඩි ගහගන්න මේ මුදල්ටික අවභාවිතා කරන්න. මේ මුදල් තමාගේ සුපපුරුද්දු කුප්‍රකට ජාවාරම් කරගන්න. නිලධාරින්සා දේශපාලකයන්. කරනවද කියන බරපතල සැකි අපට නිර්මාණය වෙන. එනිසාපී අද මාධ්‍යසාච්ඡයිය ප්‍රමුකාරමුණ වනේ මේ අවසධ සැපියුම් ජාලයේ පද්ධති අ්‍රිය තත්වයේ පවතිනො නිසිිපර්ද්්‍ය ක්‍රියාත්මක වෙන්න නිපද් තොරතුරු හොයාගන්න විදිියක් නෑ. අලුතින් අඳුන්නාා දෙන පද්ධතියේ සාර්ථක භාවය ප්‍රස්ත සහකතයි. ඒ සඳහා රුපියල් මිලියන හත්සීයක් ගෙවීමට නීමිත තත්ත්වේ තියෙනවා. ඒ මුදල කඩිමුඩියේ ගෙවලා. නැවතවතක් මහා විශාල වංචාවක් මහා විශාල විගනලයක් සිදුවෙන් අපි ඉඩ තැබි යුතුවන්නේ නෑ. ගොද මේ සියල්ලටම බදුමුදල් ගෙවන්නේ මේරට අහිංසක මිනිස්සු. අන්න එනිසා තමයි අපි කිව විතාමත්ම පැදිලිව පෞද්ගලීකරණය වෙනවනම් ප්‍රතිවිකගත කරනය වෙනවනම් සෞඛ්‍ය අමාත්‍යාන්සේ. ලමනා කරන යාන්ටනය පෞද්ගලි කරන්නේය ව යුතුයි. ෞඛ්‍ය මාත්‍යන්සේ කළමනා කරන යාන්ටනය ප්‍රතියෝ ගතරණය විය යුතුයි. මේමට දක්ෂ තරුණ නිලධාරින් පත්තිය යුතුයි. රටේ අවශතාවන් අනුව ජාත්‍යන්ත අවශ්‍යතාවයන් නනුව සෞඛ්‍යපදතිය වෙනස් කරන්න පුළුවන් නිලධාරින් පත්තිය යුතුයි. ඒගේ තමයි අවසානය සඳහන් කරන්න කැමති අකණ්ඩව මෞරදදු දෙක් ්‍රාසන්න කාලයක් මුරුල්ලේ නිලධාරීන් මවිසින් රවටන රැවටීමට ලක්වන ජනමාද්‍යයට ඇවිල්ලලා විවිධ පරස් පර විරෝධී ප්‍රකාශ කන්න සෞඛ්‍ය සේේ වර්තමාන දේශපාල නායකත්තයේ වෙනුවට ශක්තිමත් දේශපාල නායකත්වයක් යටතේ ශක්තිමත් නිලධාරීන්ගේ ක්‍රියාන් වලයක් අයටතේ. සෞඛ්‍ය මාත්‍යන්සේ වහා වෙනස් විය යුතුයි ඒම නොවනතින් මංගිතන්නේ මේ ලැබෙන අතිවිශාල මුදල් ප්‍රමාණය නැවතවාවක් පිල්ි. ඒ තම තමන්ගේ ගජමිතුරන් අතරේ ගජමිතුර සමාගම් අතරය බෙදදිලගියෝතින් මේරට නැවත ප්‍රපාතයකට ඇදවැත්නෝ. එනිසාපි ඉල්ලිීමක්කනො ජනාජිපතිවරට සෞඛ්‍ය සේව ඇතිලාතිේ අර්බුදය සම්බන්ධයෙන් රජු මැධහත්වීමක් කලා වහා විසඳන්න කටයුතු කරන්න. මො මේරටේ මිනිස්සුන්ට දැනෙන්නේ උනක් සේම් ප්‍රතිස්සාාවක් ඇැදනම්. දිරුදුර පීන්නේ හැදුනම හර්ද්‍යබාධයක් වැළඳනාම පිළිකාවක් වැළඳනාම, औෂදටික නැතික තමයි වඩාත්ම තදින් දැනෙන්නේ. මොද අපි මේ මිනිස්සු සියලොදේ මේ හැම ක්‍රියාන්විතයක්ම කරන්නේ තමාගේ ජීවිතය පවත්වා ගෙන යන්න හනං. අපි කියනවා. අපි මාධ්‍ය සාකච්ා පවත්වමින් කියන මේ කරුණුවලට විධ පරස් පර විරෝධීතොරතුරු ලබාදනව වෙනුවට අපි සෞඛ්‍ය ෘත්යන්ගේ ජාතික ව්‍යපාරය විදියට සෞඛ්‍ය අමතිවරට සෞඛ්‍ය ේකම්ම අධ්‍යක්ෂ නදරල්වරයටට සියල්ලුම මාධ්‍ය නාලිකා අරහා විෘතාරාධනයක් කරන. ඕනෑම මාධ්‍ය නාලිකාවකට පැමණින් අපි සූදානම් මේ සෞඛ්‍ය සේවේ බිලවැටීම ගැන. අපිත් සමග විද්‍යාත්මක සාකච්ඡාකට එන්නකෙන අභියෝගි අපි කරනවා. ඇේ අප දැනගන තියනදේ තමයි. සාකච්චාවකට එන්නේ සෞ්‍යෘතිකන්ගේ ව්‍යාපාරයේ නිධාරන්න ෘත්තිය සම්ති නායක ඉන්නං නිලධාරින්ස ඇමතිවරු මගරිනෝ. එනිසාි ආරධනා කරනව සියලම මාද්‍ය නාලිකාවලට අපි ලෑස්තී මේ විවාදයට ඇවිල්ලා. පහෝගේ අවුරතු දෙකේ සෞඛ්‍ය පදතියේ කඩාවැටීම සම්බන්ධව සාක්ෂි සහිතව අදහ සිදිරිපත් කරන්න. ඒ අවස්ථාවත් සූදානම් කරන්න කිය අපි මාද නාලිකාවලින් ඉල්ලීමමක් කරමින්.